මේ ජනාධිපති දේශපාලන පරිගණීම් ජනාධිපති කොමිසමේ මාව වග උත්තරකරුවෙක් කරලා මාවට එන්න කියලා ආරාධනා කරලා තිබුණා වග උත්තරකාරයෙක් ලෙස හෝ සාක්ෂිකරුවෙක් ලෙස ස්වේච්ඡාවෙන් සාක්ෂි දෙන්න පුළුවන්කම තියෙනවා මේකට කතා කරලා තිබුණා අජිත් පෙරේරා මහත්මයා රංජිත් බද්දෝ බණ්ඩාර මහත්මයා ස්වාමීනාදන් මහත්මයා මේකෙදි මේ පැමිණිලා දාලා තිබුණේ 2009 වසරේ 9 වසරේ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ මහත්තයා එතුමා තමයි දාලා තිබුණේ ඔහුගේ PSO නේවි සම්පත්ගේ ලොකර් එකේ ඩෙන්ටි කාඩ් වගේක් තිබුණයි කියලා රටවටේ උස්සල මරපු තරුණයන් ගැන මේක හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ මහත්තය දාපු නඩුවක් ඉතින් ඒ තරුණයන් විඳිතයන් ඒ තරුණයන්ව මරලා තියෙනවා සල්ලි අරන් තියෙනවා බැලු බැල්මට නඩුව දාලා තියෙන 2009 ඉතින් 2015 අපේ රජයේ බලයට ආවට පස්සේ මේ හැංගුණු මේ දේවල් එළියට ආවා ඊට පස්සේ KP දසනායක මහත්මයා කියනවා එතුමාට ඒක දේශපාලන පරිගැණීමක් කළා කියලා. ඉතින් ඒකට තමයි අද ආවේ. මමත් හිතනවා බැලු බැල්මට ඒ තරුණයන්ගේ විඳිතයන්ගේ අම්මලා තාත්තලා මට කතා කරලා තිනවා. ඒ තරුණයන්ගේ account වල තියෙන සල්ලි ඇදලා තිනවා. ඒ අම්මලා තාත්තලා සල්ලි නැහැ කියලා කිව්වම ඒ කතා කරපු මැර ඒ ලොකු නිලවල ඉන්න කට්ටිය කියලා තිනවා. සෙලාන් බැංකුවේ මෙච්චර තිනවා. BOC බැංකුවේ මෙච්චර තිනවා. හැටන් නැෂනල් බැංකුවේ මෙහෙම තිනවා. කියලා ඒගොල්ලෝ account balance පවා කියලා තමයි සල්ලි අරන් තියෙන්නේ. සල්ලි අරගෙන මරලා තිනවා. ඒක හරිම තුච්චයි මුදලුත් අරගෙන ජීවිතයක් නැති කරලා තියෙනවා ඒ ගැන මා ළඟ හඬපට ගොඩක් තියෙනවා ෆීලික්ස් පෙරේරා මහත්මයා කිව්ව හඬපට තියෙනවා ඔහුගේ ජිම් ඉන්ස්ට්‍රක්ටර් ගත්ත එකේ සාරි කොළඹ හිටිය ප්‍රසිද්ධ සාරි වෙලෙන්දෙක්ගේ පුත්‍රයෙක් වර්ගන ගිහිල්ලා සල්ලි තරම් මරලා තියෙනවා ඒ අම්මලාගේ අඳෝනාව මගේ මහජන දිනේදී ඇවිල්ලා ඒ අම්මලා කියපු හඬපට මා ළඟ තියෙනවා ඒවා සිරම දැන් තියෙන නුගේගොඩ උසාවි නඩු බාණ්ඩ හැටියට ඉතින් මේ අනිත් අය නම් වගෝත්තර කරුවන් වශයෙන් අයින් වෙන්න තීරණය කළා කවුරුත් නෑ දැන් නඩුවේ නමුත් මට හැකියාව තියෙනවා අදත් මේ නඩුවෙන් ඉවත් වෙන්න වගෝත්තරකාරයෙක් හෝ සාක්ෂිකාරයෙක් වශයෙන් ඉවත් වෙන්න මට හැකියාව තියෙනවා නමුත් මම කියනවා මා ළඟට ඇවිල්ලා අඳපු අම්මල වෙනුවෙන් මා ළඟට ඇවිල්ලා මහජන දිනේදී තමුන්ගේ අඳෝනාව කිව්ව ජනතාව වෙනුවෙන් වැඩිම ඡන්ද ගත්ත මහජන නියෝජිතයෙක්ට මට වගකීමක් තියෙනවා මම ඉවත් වෙන්නේ නෑ මම සාක්ෂි දෙනවා මම මේ නඩුවෙන් පලා යන්නේ නැහැ මම දන්න දේවල් හඬපට හරහා සහ ඒ විඳිතයන් වෙනුවෙන් පෙනී ඉන්නවා මං කිරේ ගියට කමන්නේ මම පිනේ ඉන්නවා ඒකට තමයි මං අදහස් අර ඔබතුමාගේ අර ඊ නඩුවේ එතකොට මේ ඔබතුමා ඒ වරද ඒ විදිහටම පිළිගන්නවද කොහොමද නැහැ නේවල් ඉතින් මම පිළිගන්නේ නැහැ මොකද ඒ දැන් රටේ ජනතාවගේ පොදු මතයක් තියෙනවා අඹගෙඩි 6ක් ගත්ත අම්මා කෙනෙක්ව රිමාන්ඩ් කරලා තියෙනවා පොල්ගෙඩි 10ක් බාගත් අම්මා කෙනෙක්ව රිමාන්ඩ් කරලා තියෙනවා ඒ වගේම පාන් හෝ මේ බඩගිනිනට පාන් ගෙඩියක් ගත්ත හාල් කිලෝ එක කිලෝ 10ක් ගත්ත ඒ වගේ අයව රිමාන්ඩ් කරලා තියෙනවා මහ බැංකු හොරුන්ව තාම අල්ලලා නැහැ මල්ලි සුනාමි හොරුන්ව අල්ලලා නැහැ රතු වරෙන්තුකාර නිල් වරෙන්තුකාර මිග්ඥානා වංචා ඒ අලංකා හොරු මේ උද්‍යංග වීරතුංගලව මේ වගේ ලෝක හොරුන් අල්ලන්නේ නැහැ කියලා මතයක් සමාජ මතයක් තියෙනවා. ඉතින් ඒ වගේම හිටපු අගවිනිසුරුවරු කියලා තියෙනවා. ඒ අයලා දුන්නු ජජ්මන්ට් වැරදි මම හිරගෙදර යවන්න ඕන කෙනාව රජගෙදර යවුවා මට සමා වෙන්න කියලා. ඉතින් මම ඒවයි මම කියලා තියෙන්නේ. ඉතින් මන් දන්නේ උසාවිය මොන වගේ තීන්දුවක් දෙයිද කියලා. උසාවිය දෙන තීන්දුව මම බාර ගන්න නෑ මොකද රටේ නීතියනේ. ඒ කියන්නේ ඒකට මම අභියෝග කරන්න මට තැනකුත් නැහැ. හැබැයි මේ නඩුව මට දැම්මේ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්තයා. එතුමාට කේන්ති කියලා තිබුණා. එතුමාගේ කැබිනට් ඇමති ධූරය නැති වුණ වෙලේ මම සිරිකොත් ඉස්සරහා පිට ඇවිල්ලා එතුමාට ගැළපෙන්නේ කාන්තා කටයුතු ඇමති කියලා කිව්ව එකට තරහ ගිල්ල තමයි එතුමා මාගල්කත්තේ සුදන්ත හාමුදුරුවෝ සහ සුනිල් පෙරේරා කියලා එතුමාගේ ගෝලෙක් ලවා මේ නඩුව දැම්මේ සුපිරිම් කෝට් එකේ මැදින්ම මාව හිර කරන්න.
ඊට පස්සේ මාගල්කන්ද සුසන්ත හාමුදුරුව මගේ කාර්යාලයට ඇවිල්ලා ප්‍රංශයන්න කියලා රුපියල් 65000ක් ඉල්ලලා 25000ක් මම චෙක් එකක් දුන්නා කවුන්ටර් ෆයිල් එකක් තියෙනවා CCTV ලින් රෙකෝඩ් කරමු හනපටෙත් තියෙනවා එතකොට එතුමා කිව්වා උන්වහන්සේ කිව්වා ඔබතුමාට විජේදාස රාජපක්ෂ මහත්තයා මේ නඩුව දැම්මේ කේන්තියට නැත්තම් ඔබතුමා කළ වරදක් කින්ද නෙමෙයි සුප්‍රීම් කෝට් එකේම දැම්මේ ඔබතුමාව ඇතුළට මරින්න කියලා තමයි මාගල් කන්දේ සුවන්ත ස්වාමීන් වහන්සේ කිව්ව හඬපටේ මාළඟ තියෙනවා ඉතින් උසාවියෙන් තීන්දුවක් දුන්නොත් රංජන් රාමනායක කිව්වදී වැරදි ඇතුළට යන්න ඕන කියලා මේ රටේ නීති අනුව මට අභියෝග කරන්න බෑ මට ඇතුළට යන්න වෙනවා මම නමුත් මං ජනතාවගෙන් ඉල්ලා හිටිනවා ජනතාව දන්නවා මල්ලි විඳිතයන් හැටියට මේ නීතිය මුදලට අනුමත වෙන තාක්ක ඒ කියන්නේ ගොඩක් ලොකු ගණන් ගන්න නීතිඥෝ අල්ලපුවම නඩු වලින් බේරෙන්න පුළුවන් තත්ත්වයක් ලංකාවේ තියෙනවා ඉතින් පහුගිය ටිකේ අපි දැක්කා මේ නීති ප්‍රශ්න එද්දී ගොඩක් අය අසනීප වෙනවා ගොඩක් අය මවුන්ට් එලිසබෙත් හොස්පිටල් එකට යනවා ඇන්ටිසිපේටරි බේල් ගන්නවා අපේක්ෂිත අප ගන්නවා හැංගෙනවා ඉතින් ඒ වගේ දේවල් අපි දැක්කා ඉතින් ඒ ගැන තමයි මම කතා කළේ මේ එකක්වත් මගේ නඩු නෙමෙයි මම ජනතා නියෝජිත එක් හැටියට ජනතා වෙනුවෙන් හඬ ලඟලා දාගත්ත නඩු මම ඒ ගැන දුකක් නැහැ කොමාරී මල්ලි මුලින්ම රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් ගලෝ ගත්තොත් හොඳයි කියලා තමයි ජනතාව කියන්නේ මම නෙමෙයි කියන්නේ රංජන රාමනායක නෙමෙයි කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ගලෝ ගන්න අමාරුම එයාගෙන් ගලෝගෙන කරූ ජයසූරිය මෙතුමා ළඟට දීලා ඊට පස්සේ සජිත්ගේ අතට ගන්ඩ කියලා තමයි බහුතර එක්සත් ජාතික පාක්ෂිකව සහ දුරකථනයට ඡන්දෙ දුන්නු ජනතාව කියන්නේ ඒ කියන්නේ මුලින්ම ගලව ගන්න ඕනේ රනිල් ලොක්කගේ බලපොරොත්තුවක් තියෙනවා UMPේ අනේ මල්ලි තරහ නැහැ ඒගොල්ලෝ ඉතින් මට මේ අපි අපේ හිටපු ආණ්ඩුව හිටපු පක්ෂය ඉතින් ජනතාව ඒකේ හිටපු හොරුන්ව ගෙදර යවලා තියෙනවා මහා බැංකු හොරුන්ව කෙලින්ම අප නැතුව ගෙදර යවලා තියෙනවා ඉතින් ජනතාව හරි තීන්දුව දීලා තියෙනවා ඉතින් අපි ඒක තේරුම් අරගෙන දැන් එක්සත් ජාතික පක්ෂයේ නිදොස් වෙලා තියෙනවා මල්ලි ඒකේ හිටිය ඩීල් දාපු අය ගෙදර බැංකු වංචා මහා බැංකු හොරු ගෙදර ඉතින් අපි දැන් නමුත් ඒ පාක්ෂිකව අමතක කරන්න බෑ අලියා අමතක කරන්න බෑ අලියායි දුරකථනයයි එකතු වෙන්න ඕනේ ඒ හින්දා මම හිතනවා ඔබතුමා අහපු ප්‍රශ්නෙට හොඳම දේ තමයි ඉස්සල්ලාම මේක කරු ජයසූරිය මහත්මයා අතට ලැබිලා එතුමා හරහා මේ ඒක සජිත් ප්‍රේමදාස මහත්තයාගෙත් හම්බ වෙයි හැම්බෙලා සිරිකොත අපිට වැඩ කරගන්න හම්බ වෙයි කියන මතය තමයි මම ඉන්නේ අනේ නෑ නෑ මල් සිරිකොත කියන්නේ නිකන් බිල්ඩින් එකක් විතරයිනේ. එහෙම එහෙම අපිට ඒ බිල්ඩින් එකකට ඒ ගොඩ නැගිල්ලකට ඒ පර්චස් කීපෙට අපි එහෙම මම හිතන්නේ පෙරේතකමක් ඇති කියලා. ඒ කාර්යාලයක් පමණයි. මම හිතන්නේ නමුත් ජනතාව කියන්නේ මේක දෙන්න මේකේ සැබෑ අයිතිකාරයන් ජනතාව තෝරලා පත් කරලා තියෙන වැඩිම මනාපෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපිට 54ක් ඉන්නවා. ඉතින් මම හිතනවා අපි එකතු වෙලා හිටියා නම් මීට වඩා ගන්නත් තිබුණා. ඒකයි මගේ මතය. හොඳයි නะ ජයවා. ගිලෙනවා.